පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හමුවේ අද දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ PCR පරීක්ෂණ කටයුතු සිදු කෙරුණා. එසේම අනිද්දා දිනේදීද පාර්ලිමේන්තුව තුළ PCR පරීක්ෂණ සිදු කිරීමට පියවරගෙන ඇති බැවින් එම දිනවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද PCR පරීක්ෂණ සිදු කරගත හැකි බවයි පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව ඊයේ රාත්‍රීදී වාර්තා වුණා. එලෙස මියගිය පුත්කලින් අතරට කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 82 වරදි කාන්තාවක්ද ඇතුළත්. ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතර කොවිඩ් ආසාදිතෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතන වෙත මාරු කරයවා ඇති අතර එම රෝහලේදී පසුගිය 10 වනදා මියගොස් තිබෙනවා. හංවල ප්‍රදේශයේ පදිංචි 47 වරදි පිරිමි පුත්කලෙක්ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කරයවා ඇති අතර එම රෝහලේදී ඊයේ දින මියගොස් තිබෙනවා. මාතලේ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්ද මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු තෙල් දිනිය මූලික රෝහල වෙත මාරු කරයවා ඇති අතර එම රෝහලේදී මියගොස් ඇත්තේ ඊයේ දිනේදී. වැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුත්කලෙක්ද කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කරයවා ඇති අතර එම රෝහලේදී ඊයේ දින මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 588 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලින් 584 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතයින් වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඉන් ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 158. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43ක් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතයින් 236 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පකුරේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 45,748 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 49,000 සීමාව ඉක්මවා ගියා. මේ අතර පාදුක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ තවත් COVID-19 ආසාදිත පුද්ගලින් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන් සියලු දෙනා පාදුක උඩුමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක පසුගියදා හමු වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. මේ අතර එංගලන්තයේ පැතිරමින් පවතින නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයෙකු ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් අපේ රට තුළින් අපි හඳුනා ගන්නා COVID-19 ආසාදිතයන්ගේ වෛරසයේ ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳව දිගින් දිගටම අධ්‍යයනය කරනවා. ඒ අනුව මෑතකදී විදේශවල සිට පැමිණි අය විශේෂයෙන්ම අපි අවධානය යොමු කර ඔවුන්ගේ ඥාන සංයුතිය වෛරසයේ කුමන ප්‍රභේදයක්ද කියන එක හඳුනා ගැනීම සඳහා කටයුතු කරනවා. මේ අවස්ථාවේදී එංගලන්තයේ සිට පැමිණි එක් අයෙකුගේ වෛරසය එංගලන්තයේ අපිට මේ අවස්ථාවේදී හමු වෙන නව ප්‍රභේදය බවට හඳුනාගෙන තියෙනවා. ඒ ඉතාමත්ම වැදගත් සොයා ගැනීමක්. මොකද ඒ අපි දැන් දන්නවා මේ අවදානම අපේ රට තුළට තියෙනවා. ඒ නිසා විදේශවල සිට පැමිණෙන අය පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරනවා නව ප්‍රභේදය එංගලන්තයේ පමණක් රැඳී සිටින්නේ නැතුව එය තවත් රටවල් ගණනාවකට ඇමරිකාව, ඒ වගේම බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව, ජපානය, ඉන්දියාව වගේ රටවල් ගණනාවකට මේ ප්‍රචාරය වෙලා තියෙනවා. ඒ නිසා අපේ රට තුළට කොහෙන් හෝ මේ ඇතුල් වීමට තියෙන අවධානම් වැඩි. මේ තුළින් අනිත් පරණ වෛරස් ප්‍රභේදයට අපේක්ෂව සිදුවෙන මරණ හෝ රෝගී උත්සන්න වීම අඩු වුණත් මේ රෝගය වේගෙන් පැතිරෙන්න පුළුවන් නිසා රෝගී වෙන රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එහා සමානුපාතිකව රෝගය උත්සන්න වෙන ප්‍රමාණයත් මිය යන ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්. ඒ අපේ සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි වෙන්න පුළුවන් ඉතාමත්ම විශාල වශයෙන් පැතිරෙන ගත්තොත්. ඒ නිසා මේ වෛරසය අපේ රට තුළට ඇතුල් වීමට තියෙන හැකියාව අවම කිරීම සඳහා උපරිම උත්සාහය අපි යොදා ගත යුතුයි. ඒ සඳහා නිරෝධායන ක්‍රමවේදය ඉතාමත්ම දැඩි සේ සහ ඉතාමත්ම සැලකිල්ලෙන් සිදු කළ යුතු බව මේ අවස්ථාවේදී සිහිපත් කරන්න කැමතියි.
බස්නාහිර පළාතින් පිටවන පුද්ගලින් සඳහා යළිත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. කොළඹ නගරයේ ආශ්‍රිතව සහ බස්නාහිර පළාත ආශ්‍රිතව විශේෂ මෙහෙයුම් කීපයක් ක්‍රියාත්මක වුණා. එක් මෙහෙයුමක් මාළු ලෑලි සම්බන්ධ මෙහෙයුම. මාළු ලෑලි ආශ්‍රිතව සේවය කරන පුද්ගලයන් 603 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මේන් 3 දෙනෙක් කොවිඩ් ආසාදිතයෝ බවට හඳුනාගෙන තියෙනවා. පසුගිය ජනවාරි 5 වෙනිදා අපි ක්‍රියාත්මක කළ මුහුණු ආවරණ නොපළඳින බස්නාහිර පළාත තුල ගැවසෙන පුද්ගලයෝ සම්බන්ධයෙන් මෙහෙයුමක් ඊයේ දිනේදීත් මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණා. පුද්ගලයන් 137 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක් කර තිබෙනවා. එක් පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් හැටියට හඳුනාගෙන තියෙනවා. මේ වන විට පසුගිය 5 වෙනිදා සිට අද උදෑසන 6 දක්වා කාලය තුල බස්නාහිර පළාත තුල මුහුණු ආවරණ නොපළඳින ලද පුද්ගලයන් 2471 එක් දිනක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. එයින් 47 දෙනෙක් කොවිඩ් රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් 400කට ආසන සංඛ්‍යාවක් හඳුනාගෙන තියෙනවා. මේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා බස්නාහිර පළාත තුල. ඒ වගේම පසුගිය 18 වෙනිදා සිට ජනවාරි 5 වෙනිදා දක්වා තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ඒ බස්නාහිර පළාතෙන් පිටතට යන ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීම මෙහෙයුම නැවතත් අද දින උදෑසන 6 සිට ආරම්භ කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.